බෝ1න් දුුවපුතේ. අදදින සෞඛ්‍ය හා ශාර්වික අධ්‍යාපන විෂයේ හයස්්‍රේණයට නියමිත නිවැරදි ඉරියවුමගේෙන් පෞරුෂය වරධන කරගනිමயான තුංගනි පාඩම් පිළබඳව සාකච්ඡා කරම්. අපි ප්‍රථමයෙන් බලමු පෞද්ගික පෙනුමට බලපාන සාධක මොනාද කිය. එමනැත්තම් බාහිර පෙනුම වැඩදියුණු කරන ලක්ෂණ. මේ දක්වන ලක්ෂණ ටික නිසා අපිට යම් පුද්ගලයක ප්‍රියமானපව, ිවෙලට ප්‍රසන්නව පේනෝ. පිරිසිදු කමහා පිළිවෙල දත්තානිය පිරිසිදුව තබාගැනින් හිසගේ ස්පීරා පිරිසිදුව තබාගැනීම් පිරිසිදු ඇඳුම් පැළඳුමලින් සැරසී සිටීම්. උසට සරිලන මහත සෑම විටම සිනාමුසුම් හොනින් සිටීම නිවැරදි ඉදිියෝ පිළිපැදීම් නීරෝගි පව අපි කලින්ඩැන් කතා කරා කෙනෙක්ග පෙනුමට නිවැරදි ඉරියව්වල යදීම බලපානා කියර දැන් බලමු එදිනිදා ජීවිතයේ අපි නිර්තන விවිධ ක්‍රියාකාරකම් මොනවාද ඒවත් එක්ක බැඳු විද ඉරියාව මොනවාද කියලා ඇවිදීම, දිවීම, පැනීම, இந்தගනීම, සිටගනීම, වැත්த்திරීම විසිකිරීම මේව තමයි අපි ජීවිත එදිනදා කරන ක්‍රියාකාරකම් මේ ක්‍රියකාරකම් කරත්්දිත් නිවැදි ඉරියාව භාවිතා කළ යුතුයි හි අந்தැன் බලමු නිවැදි ඉරියාව කියන්නේ මොනවාද කියලා නිවැරදි දියව් කියන්නේ යම් කිසි අවස්ථාවක ශරී්‍රය තබා ගන්නන් නිවැරදි ආකාරය නිවැරද ඉදිියාව පවත්වාගතයුතු අවස්ථාම් මොනවාද සිටගැනීමද ඇවිදීමදී ඉඳ ගැනීමද සහ වැතිරීමදී දැන් බලමු මේ එකිනෙ එක ඉදිියව වෙනවෙනම සිටගැීම නිවැරදිව සිට ගැනීම කරන ආකාරය බලමු මේ රූපය හොඳින් බලන්න ඔබේ පෙළපොතෙත් මේ රූපය තියනවා හිස හා කොන්දුවයට පෙළ රිජුව තබාගැනීම. කන උරහිස වැළමිට උකුල වරළු කරයන ස්ථාන සිරස්සරල රේකාවක පීටීම්. පාද දෙක මදක් ඇත්කර ශරීරයේ බර සමතුොලිත බෙදියනාකරයට තබාගත යුතුයි. සිටගැනීමේ නිවැරදීරියව් කීපයක් තියෙනවා. සීරුවෙන් සිටීම්. පහසුවෙන් සිටීම්. සිත්සේ සිටීම්. රූපතුන හොඳින් නද්්‍යනය කරන්න පහස්සුවෙන් සිටීම සහ සිත්ස සිටීමේ යන දෙකම එකම ආකාරයට ඔබට පෙනෙනේවි නමුත් මේකේ පාසුවෙන් සිටින අවස්ථාවේදී දෑත්ත භාගෙනති ආකාරය සහ සිත්සේ සිටීමදී දෑඇත්තභාගෙනති ආකාරය බලන්න මේ දෙක්කේ වෙන සක්තියනෝ අපේ ඉදිරයේදී ඒ පිළිබඳව සාකච්ඡා කරම් සල්වෙන් සිටීම් මේ රූපය හොඳ න අද්‍යනය කරන්න හිස කොන්වැට පෙළහා දනහිස රජුව ඇස්මට්ටමින් ඉදිරිය බැලීම. උරහිස පොළවට සමාන්තරව තබාගැනීම්. අත් දෙෙක හොඳින් පහළට ඇද ඇගිලිමිට මොලවා සිරුල දෙපසිින් තබාගනීම. පිළුඹ එකට ගෑවෙනසේ වී හැඩේට පාද තබා ගැනීම. මේ ඉරියව්ව නිවසේදී නිරූපණය කර බලන්න. දැන් බලමු සීරුව සිටින අවස්ථා මොනාද කියලා. ජාතික කොඩි ඔස්සවන විට, ජාතිකගිය පාසල්ගිය ගායනා කරණට අපි සීරුවෙන් ඉන්න ඉදි අව්ව තමයි අනුගමනය කරන්නේ. පහසුවෙන් සිටීම් මේ රූපයත් හොඳී න්‍යනය කරන්න. හිස්ස කොන්ඳුවැඩ පෙළ රජුව තබා ඇස්මට්ටමින් ඉදිරිය බැලීම්. උරහිස පොළවට සමාන්තරව තබාගැනම්. අත්දක ශාරීරයේ පිටුබසට කර වම්මත්තවඩ දකුණුවත සිටිනලේසත් මහප්පට ඇගිලි හා අනෙක් ඇගිලි කතිරේකා ආකාරයටත් තබාගත යුතුයි. අත්තහි වැළමිට හා ශරීර අතර ඉඩ නොප්පනෙල්ලෙස තබා ගැනීම. පාද දෙක උරහිස්පර්වයට ඇත්ර පාද දෙකටම ශරීර බර බෙදී අනසේ සමුතුලිතව සිටිය යුතුයි. මේ ඉරියව්වා අතඔබ නිවසේදී නිරූපණය කර බලන්න. පාසුවෙන් සිටින අවස්ථා මොනවාද බලමු. රැස්සීමක සුල්වෙලාවක් විවේක ඉන්නකොට අපිට පහසුවෙන් ඉන්න පුළුවන්. සිත්සේ සිටීමේ ඉදිියව්. මේ රූප සටාන හොඳී නද්‍යනය කරන්න. පහස්ුවෙන් සිටින අන්දමට සිරුර සකස් කරයි. දෙ අත් වැළමිටෙන් නවා තරමක් ලිහිල්ව ඉනමට්ටම දක්වා උස්කර තබාගැනීම කරනෝ. ඔයාලට පේනවැදි දුවේපුතේ මෙහි දෑත් තබාගෙන තියෙන ආකාරය. මේවිදිහට ඉනමට්ටමටම දැත් උස්කර තබාගෙන තියෙනෝ. නම්මුත් පහසුවෙන් සිටින ඉදියාව්වත් මේ වගේ මයි සිරුර සකස්කරගෙන තියෙන්නේ, ත් පහසුවෙන් සිටීමේදී පහළට ඇද තියාගන්න. නමුත් සිත්සේ සිටින ඉදියාව්වෙදිී දැත්තබාගන්නේ ඉද මට්ටම දක්වා ඔස් කරලා. සිරුර පහසුවෙන් සිටින ආකාරයට වඩා ඉහිල්ලෙස ස්තබාගන්නෝ. දැන් බලමු සිත්සේ සිටින අවස්ථා. රැස්සීමක හෝ දේශනයක වැඩිවෙලා කරැදිී සිටිනවවිට සිත්සේ සිටීමේදියව් අපිට අනුගමනය කරන්න පොළුව මේරියව්වත් ඔයාලා ගෙදරදි නිරූපණය කරලා බලන්න. අපි දැන් බලමු එදිනදා ජීවිතයේදී අපි අනුගමනය කරන තවත් තිරියව්වා. නිවැරදි ඇවිදීම. පාදවල ඇංගිලි ඉදිරියට යොමුවන සේ ඇවිදීම. දකුණු පාදේ පොළොවට තබනවිට වම්මදත් වම්පාදය පොළොවට තබනවිට දකුණු වතත් ඉදිරියට ආයුතුයි. අත් ලෙහිල්ව තැබියයුත්තුයි. හිස්ස හාකාන්ද කෙලින් තබා ඇස්මට්මි ඉදිරිය බලා රීද්මයානුකූලව විදීම. සෑමවිටම එක් පාදයක් පොළව සමඟ සම්බන්ධව පවති. දුවේ පුත්තේ ඇවිදීම සහ දිවීමතර විශාල වෙන ශක්තියනවා. අපි දැන් ඒකමොකක්දි කියල බලும். ඇවිදීමකදී සෑම විටම එක් පාදයක් පොළව සමඟ සම්බන්ධ පවතිර නමුත් දිවීමකදී පාද දෙකම එක්ක අවස්ථාවකදී පොළවෙ ඉහල එමන තගුවනේ පවතින අවස්ථාවක් තියෙනවා. මේ රූපසටාන හොඳින් අත්්‍යනය කරන්න, අපට පේන ඇති දුියපුත්තේ මේ පලවෙෙන එක රූප සටහන දැක් වෙන්නේ ඇවිදීම. වෝක මෙ දෙවැනි එක running දවීම පිළිබඳ රූප සටහන. අපි බලමු මේ වෝකංෙන් රූප සටහනය ඇවිදීමේ තුවිනි අවස්ථාව සහ දිවී මේ තුම්වෙනි අවස්ථාව මෙ දිවීමේ තුම්විනි අවස්ථාවද මේ ක්‍රීඩිකාව පොළවෙෙන් ඉහල ඉන්නේ පාද දෙකම. එනං එයා ගුවනේ ගත කරන කාලයක් තමයි මෙතර පෙන්නුම් කරන්න පොළ ඉහල පිහිටන එක් අවස්ථාව. මෙතන ඇවිදිීමද සෑම විටමන මේ ක්‍රීඩිකාවගේ එක පාදයක්වත් පොළවෙස් පරචවෙලා තියෙනවා. අපි බලමු මේ තියෙන්නේ ඇවිදීමේ රූප සටහන. මේ දැක්වෙන්නේ දිවීමේ රූප සටහන. ඔයාලට පේන වැති දුවේ පුතෙ මේ දිුවන ක්‍රීඩකයාගේ පාද දෙක මේ අවස්ථාවේ ක්‍රීඩාපිටිය ඉහල තියෙන්නේ පොළොවෙෙන් ඉහරට ගිහිල්ල තියෙන්නේ. එහෙනම් සෑමවිටම ඇවිදිනකොට එක් පාදයක්කොත් පොලේස් පර්ශවෙනවා දුවනකොට එක අවස්ථාවක් තියෙනවා පාද දෙකම් පොළවෙෙන් ඉහලට පිහිටන අවස්ථාව මේ තමයි ඒ අවස්ථාව. අපි දැන් බලමුදුවේ පුත්තේ නිවැරදිව ඇවිදිෙනකොට පාදේ පොලවෙස් පර්ශවෙන්නේ කොහොමද කියලා. මෙන් ඔබේ පාද ප්‍රථමේෙන් පොලේස් පරශවෙන්නේ වීලුම්ඹ කොටස හෙල් එක. දෙට පාதකොட்டால் අවසානයට පොළවෙස් පර්ශවෙන්නේ පාද ඇங்கிලலிි කොட்டසனா. පිலிவலின் பிர්‍රத்தமேன் விலம்ப පාදකොட்டா සහ අවසාே ඇங்கிලි පොළවස් පර්ශ කරන. මේ රூප සටාන හොඳින් බලන්න මෙහි දැක්වෙන්නේ விலம்ப පාොங்கிலியான பிිலிවෙல. දවපුත අදදවසදි අපි මඟගේ බාහිර පෙනනම් වැඩදියුණු කරන ලක්ෂණ මනදිීල සාකච්ඡා කර. ඒවගේම අපි ඉදිනදා නිත්තර කරන ඉරියව් කීපයක් කතා කරා ඒදියව වලදිී ශරීරයෙන් නිවැරදිව තබ්ාගතයුතු ආකාරයත් කතා කර. මේ ඇසුරෙන් අදදින ක්‍රියාකාරකම. ප්‍රශ්නාංක එක සීර්ුවේ සිටින අවස්සාාවේදී ශරීරය තබාගතයුතු ආකාරය කරුණ තුනක් ඇස්සුරින් දක්වන්න. අංක දෙක සීර්ුවෙන් සිටමි ඉරියව්ව යොදාගන්න අවස්ථා දෙකක් ලියන්න ප්‍රශ්නාංකතුන නිවැරදි ඇවිදීමකදී පාද පොල්ලවේස් පර්ශෙන ආකාරය රූප සටහනක් මගින් ඇඳ නම් කරන්න ප්‍රශ්නාංක හතර නිවැරදි ඇවිදීමම්මකදී ශරීරය තබාගතයුතු ආකාරය කරුණු තුනක් ඇසුරින් දක්වන්න අවසාක ප්‍රශ්නංක පහා ඇවිදීමම්හා දිවීම අතර වෙනස කෙටියෙන් පැහැදිලි කරන්න තේ අපි නැවත දවසක හමයමු එත් එක්කොබට සුභදවසක් ස්තුූතියි